ගෙදර බෙඩ්රූම් එක අඩු මුදලකින් ලස්සන කරගන්න වෙනස් කරගන්න කොහොමද කියන එක අපි මේ වීඩියෝ එකෙන් ඔයගලට කතා කරන්න හිතුවා. අපි හිතුවා පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා මේ රූම් එකට ලොකු වෙනසක් කරන්න. ලොකු මුදලක් වියදම් කරලා කරන කෙනෙක්ට ලොකු දේවල් ටිකක් කරන්න පුළුවන් බෙඩ්රූම් එකට. එහෙම වියදම් නොකරන කෙනෙක්ට වුණත් මෙන්න මේ වීඩියෝ එකේදී අපි කරන දේවල් ටික කරලා ගෙදර බෙඩ්රූම් එක ගොඩක් ලස්සන කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ගෙදර හදාගෙන යනකොට ඔයගලන්ට වැදගත් වෙන මාතෘකා යටතේ කරපු ගොඩක් වීඩියෝස් අපේ channel එකේ තියෙනවා. ඒ වීඩියෝස් ඔයගොල්ලෝ බලන්න. ඒ වගේම ඔයගොල්ලෝ අපේ වීඩියෝස් වලට කැමති නම් like කරන්න. මොකද ඔයගොල්ලන්ගේ likes comments අපිට ගොඩක් වටිනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ කාමරේ තියෙන අනවශ්‍ය බඩු ඔයගොල්ලෝ ඉවත් කරන එක. මොකද හේතුව මේවා මෙච්චර කාල කාමරේ ඉතුරු වුණත් ඔයගලන්ට එකෙන් හරියට ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. මේ බඩු තියාගෙන අපි මේ බලාපොරොත්තු වෙන නිෂ්කලංක වටපිටාව කාමරේ අලුතෙන් හදාගන්න බැරි වෙයි. ඉතින් ඒක ඔගොල්ලෝ මුලින්ම කාමරේ අස් කරන්න පටන් ගන්න ඕනේ. අපි මේකේ පොළවට අලු පාට ෆ්ලෝ පේන්ට් එකක් තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ ඒකට ගැළපෙන්න අපි එක බිත්තියක් තද අලු පාට ආලේප කරගත්තා. ඊට පස්සේ අනිත් බිත්ති ටික අපි හිතුවා සුදු පාට හැමම තියනවා කියලා. අපි මේකට ෆ්ලෝ පේන්ට් එකක් පාවිච්චි කරාට පස්සේ අපිට මේකට ලැමිනේටඩ් ෆ්ලෝරින් දාන්න පුළුවන්. එහෙම නැත්නම් වයිනයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒක කරනකොට ඒක ගැනත් ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. මොකද ටයිල් කරන්න අවශ්‍යම වෙන්නේ නැහැ හැම වෙලේම. ඔයගලන්ට බෙඩ්රූම් එකට ගොඩක් ඔප්ෂන්ස් වලට යන්න පුළුවන්. කාපට් වගේ දෙයක් බෙඩ්රූම් එකට පාවිච්චි කරන එක අපේ රටේ වැඩිය සුදුසු නැහැ. මොකද හේතුව තමයි දූවිල්ල ගොඩක් රැඳෙනවා කාපට් වල. ඉතින් එතකොට ඒක ක්ලීන් කරන්න අපිට ලොකු කාලයක් වැය කරන්න වෙනවා. ඉතින් ඒක නිසා ක්ලීන් කරන්න පහසු මැටීරියල් එකක් පාවිච්චි කරන එක හොඳයි. අපි ගාව පරණ තිබ්බ ඇඳක්මයි අපි මේකට පාවිච්චි කරේ. ලී පාටින් අලුත් පෙනුමක් ගන්න බැරි හින්දා අපි මේක පේන්ට් එකක් පාවිච්චි කරා. කොළපාට ග්ලොස් වාර්නිෂ් එකක් තමයි පාවිච්චි කරේ. රෝල බ්‍රෂ් එකකින් තිනර ටිකක් කලවම් කරලා පේන්ට් එක හදාගෙන අපි මේ බෙඩ් එකේ ගාගත්තා. ඔයගලන්ටත් ගොඩක්ම ලේසියෙන් මේක කරන්න පුළුවන්. ලී පෙනුමම තියාගන්න අවශ්‍යයි කියලා හිතන කෙනෙක්ට මේකට වෝටර් බේස් කරන්න පුළුවන්. ඔයගලන්ට ගෙදරදීම පින්සලක් භාවිත කරලා එහෙම නැත්නම් ස්ප්‍රේ පේන්ට් කරනවා නම් ඒකත් ඔයගලන්ට කරන්න පුළුවන්. ඉතින් අපිට මේකේ අවශ්‍ය වුණේ ඔයගලන්ට ලී පෙනුම නැතුව මේක කොහොමද ලස්සනට හදාගන්නේ කියලා පෙන්වන්න. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ විදිහට මේ බෙඩ් එක හදාගත්තා. කලින් මේ රූම් එකට දාලා තිබුණේ ෂියර් කර්ටන් එකක්. හැබැයි අපි දැන් මේක බෙඩ්රූම් එකක් විදිහට පාවිච්චි කරන නිසා අපිට හිතුණා ටිකක් තික් කර්ටන් එකකට ගියොත් හොඳයි කියලා. මේ බෙඩ්රූම් එකේ අපි ගොඩක්ම ග්‍රේ ෂේඩ්ස් වලට යන නිසා අපි මේ වගේ මැටීරියල් එකක් කර්ටන් එක විදිහට තේරුවා. කරගත්ත විදිහ ඔයගලන්ට අපි කලින් වීඩියෝ එකකත් පෙන්නුවා. මේක පරණ කබඩ් එකක්. අපි මේක ෂූ කබඩ් එකක් විදිහට තමයි පාවිච්චි කරේ. හැබැයි ඒත් අපිට හිතුණා මේ කබඩ් එක මේ රූම් එකට ගොඩක් ගැලපෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි මේ කබඩ් එක මේ රූම් එකේ මේ විදිහට arrange කරා. හෙඩ්බෝඩ් එක තියෙන බිත්තියේ උඩින් අපි මෙන්න මේ විදිහට තට්ටු දෙකක් fix කරගත්තා. අපිට ඒකේ ඕනමන් සියලා බෙඩ්රූම් එක ලස්සන කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔයගලන්ට රූම් එකේ බිත්තියට ගැලපෙන විදිහට කාපට් එකක් connect කියලා මේ වගේ තට්ටු දෙකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන් වෙයි ගොඩක්ම අඩු මුදලකින්. මේ රූම් එකේ තියලා තියෙන ඕනමන්ස් ඔක්කොම අපි එකපාර ගත්තේ නෙමෙයි. අපි එක එක තැන් වල යනකොට දැකලා ලස්සන ඒවා අපිට ආස හිතුනහම අපි ඒව අරන් තියා ගන්නවා. මොකද එකපාර මේව ගන්න ගියොත් ලොකු වියදමක් දරන්න වෙනවා ඕගලන්ට. ඉතින් මෙහෙම ඩිස්කවුන්ට්ස් දාලා තියෙන තැන් වලින් ඒව අරගෙන තියාගත්තාම ඕගලන්ට ගෙදර ලස්සන කරගන්න ඒව ප්‍රයෝජනවත් වෙයි. මේ බෙඩ්රූම් එකට අපි පාවිච්චි කරලා තියෙන්නේ ඇඳයි පොඩි කබඩ් එකකුයි පුටුවකුයි විතරයි. ඔයගලන්ට කැමති නම් පුළුවන් මේකට වෝඩ්රෝබ් එකක් රයිටින් ටේබල් එකක් වගේ ඒවත් එකතු කරගන්න. ඕනේ නම් ඔයගලන්ට ටීවී එක වුණත් බෙඩ් එක ඉස්සරහින් ෆික්ස් කරගන්න පුළුවන්. අපි ටීවී ඒරියා වීඩියෝ එකේදී මතක් කරා ඔයගලන්ට මුලින්ම වයර් ප්ලෑන් කරගන්න කියලා හරි විදියට. මොකද හේතුව පස්සේ මේ ටීවී එක හයි කරන්න ගියොත් ඔයගලන්ට බිත්තිය දිගේ වයර් එල්ලෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයගලන්ට කැමති දෙයක් මේ රූම් එකට අපි ටීවී එකක් ෆික්ස් කරේ නැති වුණාට ඔයගලන්ට ඒ වගේ දේවල් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. අපි වීඩියෝ එකේ ඉස්සරහට පෙන්නන්නම් කොයි විදිහටද අපි මේ රූම් එක තිබ්බේ, කොයි විදිහටද ඒක arrange කරගත්තේ කියන එක. මේ විදිහට අපි රූම් එක arrange කරගත්ත ඔයගලන්ට පේන්නේ නැති ලොකු දේවල් අපි මේ රූම් එකට කරේ නැහැ. අපි ගාව තිබ්බ දේවල්ම තමයි අපි පාවිච්චි කරේ. බෙඩ් එක, ඒ වගේම කබඩ් එකක්, chair එකක්. ඉතින් ඒ විදිහට ඔයගලන්ටත් ගොඩක්ම පහසුවෙන් ඔයගලන්ගේ ගෙදර බෙඩ්රූම් එක වෙනස් කරගන්න, ලස්සන කරගන්න පුළුවන් වෙයි. මෙන්න මේ වීඩියෝ එකේ අපි පෙන්වපු විදිහට කරොත් මේ තියෙන wall painting එකත් අපි මේ කාමරේ තියෙන colors වලට match වෙන්න හරිම simple විදිහට කරගත්ත wall painting එකක්. ඒ වගේම තමයි මේ pots ටිකත් අපි colors match කරලා මේ
කබඩේ කුඩින් තියාගත්ත මේ රූම් එකේ ලස්සන තවත් වැඩි කරගන්න. අපි මේ බෙඩ්රූම් එකට ස්පොට්ලයිට් සමා වැඩිපුරම පාවිච්චි කරේ. අපි බෙඩ්රූම් වීඩියෝ එකේදීත් ඕගොල්ලන්ට මතක් කරා ස්පොට්ලයිට්ස් පාවිච්චි කරන්න කියලා. මොකද හේතුව තමයි එතකොට ඕගොල්ලන්ට අවශ්‍ය areas විතරක් highlight කරගන්න පුළුවන්. එක ලොකු ලයිට් එකක් දැම්ම නම් මේ විදිහට ලස්සනට හදාගන්න බැහැ. මුළු කාමරෙම එක පාටකින් එළිය වෙන්නේ. අපිට අවශ්‍ය තැන් අඳුරු වෙන්න අවශ්‍ය තැන් එළිය වෙන විදිහට තමයි අපි මේ කාමරය සකස් කරගෙන තියෙන්නේ. ඕගොල්ලෝ වීඩියෝ එකේදී දකින්නදී. ඉතින් ඒකත් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ කාමරේ වෙනස් කරනවා නම් දැනට තියෙන ලයිට් එක වෙනස් කරලා ස්පොට් ලයිට් එකක් පාවිච්චි කරන්න. මෙතනදී අපි බෙඩ් සයිඩ් ටේබල් එකක් වෙනම හැදෙව්වේ නැහැ. මොකද මේකේ මේ පරණ ඇඳක් නිසා මේ ඇඳේ එක පැත්තකින් පොඩි කබඩ් එකක් තියෙනවා බෙඩ් සයිඩ් එකේ. ඉතින් ඔයගලන්ට කැමති නම් පුළුවන් දෙපැත්තට ලස්සන බෙඩ් සයිඩ් ටේබල්ස් එකකුත් තියාගන්න. කියලා ඒක උඩින් බෙඩ් සයිඩ් ලැම්ප් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඕනමන්ට් එකක් තියාගන්න පුළුවන්. ටයිල් කරන්නේ නැතිනම් ලැමිනේට් ෆ්ලෝරින් එකතු කරනවා වගේ දෙයක් ඔයගලන්ට පස්සේ වුණත් කරන්න පුළුවන්. අතේ මුදල් තියෙන විදිහට මුලින් කාමරේ ෆිනිෂ් කරලා ඊට පස්සේ මේ ෆ්ලෝරින් එක එකතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලට වෝල්පේපර් එකක් මේකට එකතු කරගන්න අවශ්‍ය නම් ඒක පස්සේ කාලෙක කරගන්න පුළුවන්. මොකද ටිකක් වැඩිපුර මුදලක් වියදම් වෙන වැඩක්. අපිට කැමති විදිහට අලංකාර දේවල් පස්සේ අතේ මුදල් තියෙන විදිහට එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ බෙඩ්රූම් එක වෙනස් කරන්න හිතාගෙන ඉන්නවා නම්. ඒ කියන්නේ හැම වෙලෙම ගණන් වැඩි දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගලන්ට ගෙදර ලස්සන කරගන්න පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරාම උනත් මේ තියෙන පෙනුමට වඩා ලොකු වෙනසක් කරගන්න පුළුවන්. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එකේ අපි පෙන්නපු විදිහට ඕගොල්ලන්ට අනිවාර්යෙන්ම බෙඩ්රූම් එක ලස්සන කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපේ channel එකේ අනිත් videos උත් බලලා නැත්නම් බලන්න. ඒ වගේම මේ වීඩියෝ එකට අනිවාර්යෙන් ඔයගොල්ලෝ like කරන්න කැමති නම් comment කරන්න පාළ comment section එකේ. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.